අපියද කතා කරන්න හදන්නේ වර්තමාන මිනිසා දක්වා මානවයාගේ පරිණාමයේ සිදු වූ ආකාරය ගැන. විද්‍යාත්මක සාක්ෂි අනුව මානවයා වානර මුදුන් මිත්තන්ගෙන් පැවත එන සත්ව වර්ගයක් වෙනවා. මිනිසාගේ කායික හා චර්යාත්මක ලක්ෂණ වානරයන්ට ඉතාමත් සමීප වන අතර වසර මිලියන ගණනකට පෙර සිට පරිණාමයේ වී තිබෙනවා. මීට වසර 6ත් 8ත් අතර කාලයක පමණ සිට මිනිසා පරිණාමයේ වීම ආරම්භ වී ඇති අතරම මානවගත ලක්ෂණ මතුවෙමින් කකුල් දෙකෙන් ඇවිදීමේ හැකියාව පරිණාමයේ වී ඇත්තේ මීට වසර මිලියන 4කට පමණ පෙරයි. ඒ වගේම මිනිසාගේ වැදගත් මානව ලක්ෂණ වන විශාල හා සංකීර්ණ මුලයක් පිහිටීම, මෙවලන් සෑදීම හා භාවිත කිරීමේ හැකියාව, භාෂාව සඳහා ඇති හැකියාව, සංකේත ප්‍රකාශනය වැනි ලක්ෂණ පසුගිය වසර ලක්ෂයක පමණ කාලය තුළ පරිණාමය වී තිබෙනවා. නූතන මානව විශේෂය හෝමෝ සේපියන්ස් ලෙස හැඳින්වෙන අතරම මීට වසර 6ක් 8ත් අතර කාලයකට පෙර අප්‍රිකාවේ ජීවත් වූ විශාල වඳුරන් හා චිම්පන්සියන්ට නෑගම් කියනවා. මිනිසාගේ පරිණාමය මුලින්ම සිදු වෙලා තියෙන්නේ අප්‍රිකාවේ. දැන්ට හමු වී ඇති පැරණි මානව පොසිල සම්පූර්ණයෙන්ම වගේ හමු වෙලා තියෙන්නේ අප්‍රිකාවෙන්. ආදි මානවයන් අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වෙලා තියෙන්නේ මීට වසර මිලියන 2ක් 1.8ක් කාලයකට පෙර ආසියාවටයි. පසුව වසර මිලියන 1.5ක් 1ත් අතර කාලය තුල යුරෝපයට සංක්‍රමණය වෙලා තියෙනවා. පසුව නූතන මානවයා බොහෝ කාලයකට පසු පෘථිවිය පුරා විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවට පසුගිය වසර 60,000 තුලත්, ඇමරිකාවට පසුගිය වසර 30,000 තුලත් මානවයා සංක්‍රමණය වූ බව සැලකෙනවා. කෘෂිකර්මාන්තයේ ආරම්භ වීම හා පළමු ශිෂ්ටාචාරයේ නැගීම පසුගිය වසර 2010 තුල සිදුව තියෙනවා. මේ පරිණාම ක්‍රියාවලියට පරිසරයට අනුවර්තනය වීම, ස්වභාවික වෙනස්කම් ඇතිවීම වැනි කරුණු බලපානු ලබනවා. සියලුම ජීවීන් විශේෂයන් බිහිවිලා තියෙන්නේ ජීව විද්‍යාත්මක පරිණාම ක්‍රියාවලියක් යටතේ. මිනිසුන් ඇතුළු ප්‍රජනනය කරන සතුන්, ප්‍රජනනය තුළින් බිහිවන සාරවත් දරුවන් බිහිවීමෙන් මෙම පරිණාම ක්‍රියාවලිය සිදුවනවා. දෙමෝපියන්ගින් උරුම වන ජානමය ද්‍රව්‍ය DNA වෙනස් වෙමින් කාලයත් සමග දිගින් දිගටම සිදුවන වර්ගයාබෝ වීම මත මෙම පරිණාම ක්‍රියාවලිය සිදුවෙනවා. එම ක්‍රියාවලියෙන් ජීවීන්ගේ ශරීර ලක්ෂණ, චර්යාත්මක ලක්ෂණ පරිණාමය වෙනවා. ඉතින් අද වීඩියෝව ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපගේ YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.